අවුරුරවිත අදත් ආදරෙන් පිළිගන්නවා. අපි අද සාරි ජැකට් එක රෙද්දක කපලා මහන හැටි ඉගෙන ගමු. ඉතින් අපි බලමු මේ රෙද්ද මම ගත්තේ ලේස් කොටන් එකක් 45 පළල යාරයක්. මේක හොදලා වේලලා අයන් කරලා තමයි මම අරගෙන තියෙන්නේ. දැන් මේක අපි ඉස්සල්ලාම පිටුපස පළුව කපාගන්නේ කොහොමද බලමු. මම කලින් කී වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද අපි රෙද්දෙම කපාගන්නේ කියලා. දැන් අපිට ලේසි අපිට හැමදාම හැට්ට මහ ගන්න ඕන වෙනකොට මේක කොලේක ඇඳලා ඝනකම කොලේක ඇඳ ගත්තනම් හොඳයි. කොලේක ඇඳලා මෙහෙම තියාගත්තාම අපිට ටක් ගාලා මේක පිටපත් කරගෙන මහ ගන්න විතරයි තියෙන්නේ. ඉතින් පෑයකට වඩා අඩු කාලෙකදී අපිට පුළුවන් අපේ හැට්ටේ මහලා නිම කරගන්න. දැන් අපි මේ විදිහට නැම්මට තියලා මේක මේ විදිහට තියලා අපි ඇඳගමු. එක පිටපත් කරගමු. චෝක් කැලකින් වටේ ඇඳගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ මේ වටේ ඇඳගත්තට පස්සේ මේක ඉවත් කරනවා. එතකොට අපිට පැහැදිලිව පේන්න තියෙනවා අපේ බ්ලොක් එක. එතකොට අපි කරන්න ඕනේ මේක ඒ ඉර දිගේම කපලා වෙන් කරගන්න එක. දැන් අපිට බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. අපි ලයිනින් හෙඩ් එකක් මහනවා නම් මේ වගේ දෙකක් ඕනේ. කපා ගන්න ටිකක් වෙලා යනවා. හැබැයි ඉතාලම ඉක්මනින් මහලා නිම කරගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඉස්සලා මේකෙන් කපන්න ඕනේ. ඊට පස්සේ ලයිනින් කොටසෙනුත් අපි හොඳ කොටසෙන් කපලා ලයිනින් කොටසෙනුත් මේ වගේම කපා ගන්න පුළුවන්. අපි ඉදිරියේදී ලයිනින් හෙඩ් එකකුත් කරන විදිහ බලමු. මම දාන්නම් ඔයගලන්ට. හෙඩ් මොස්තර ටිකක් කියලා දෙන්නත් මගේ හිතේ තියෙනවා. මහලම් අපි බලමු. මේක ටිකක් අද අපහැදිලි ඇති තද පාටක් හින්දා. ඇත්තටම මට අවශ්‍ය වුණා මගේ හෙඩ් එකක් මහ ගන්න. ඒ නිසා මම ඒ ගමම ඔයගලන්ටත් මේ කියලා දෙන්නම් කියලා හිතුවා. ඒකයි තද පාට රෙද්දක් හම්බුනේ. අපි ඊළඟ දවසේ මම ඔබලන්ට රෙදි අරගෙන එන්න කියලාම අපි ලස්සනට මේක කරමු. හරි. දැන් අපිට පුළුවන් ඉතුරු කොටස් ටික මෙන්න මේ විදිහට නැම්මට තියන්න ඕනේ නැහැ. නමුත් අපි එතනින් නමලා නැම්මට නම් තියන්න ඕනේ නැහැ. නමුත් කමක් නැහැ. අපි රෙදි කොටස පිරිමහ ගන්න ඕනේ හින්දා ටිකක් බලමු. මේ පැත්තට තියන්නත් පුළුවන්. අනිත් පසට හරවලා මේ පැත්තට තියාගන්නත් පුළුවන්. එහෙම තියාගත්තොත් හැබැයි පහලින් කොටස අපිට අපතේ යනවා. අපි මෙහෙම තියාගමුකෝ. හරි. දැන් මේ කොටසත් තියලා අපිට තියෙන්නේ ඇඳගන්න විතරයි. මේ ඉදිරිපස ඉහළ කොටස. ඉදිරිපස කොටස් තුනක් තියෙනවා. ඉදිරිපස කොටස් තුනක් තියෙනවා. ඒ නිසා ඒ කොටස් තුන අඳගන්න ඕනේ. මේක මතක තියාගන්න මේ ඉදිරිපස අඳිනකොට අනිවාර්යයෙන්ම මේකේ ෆ්‍රන්ට් බෑක් ලකුණු කරගන්නම ඕනේ අපේ රෙද්දේ. මොකද නැත්තම් අපිට මාරු වෙන්න ඉඩ තියෙනවා. මේ අත් කටයි කරයි මාරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් ගැඹුරෙන් තියෙන්නේ කර තමයි. ඒ වුණාට අපිට මාරුනොත් එහෙම මහනකොට ඒක නිසා අනිවාර්යයෙන්ම ෆ්‍රන්ට් බෑක් ලකුණු කරගන්න අමතක කරන්න එපා රෙද්දේ. කතිරයක් දාලා හරි F කියලා ලියලා හරි අනිවාර්යෙන්ම ලකුණු කරලා තියාගන්න. මෙතනින් අපි ටිකක් ඇතුළට කපනවා ඉදිරිපස. නැත්තම් අපේ උරහිස බහිනවා. කර හිරට තියෙන්නේ කර ලුකුයි. ඒ ගැටලු නිසා තමයි අපි එතන අඟල් භාගයක් ඇතුළට කරලා කපා ගන්න. ඒක අපි බ්ලොක් එකේම තියෙනවා. හදාගෙන ඉවරයි දැන් අපි බ්ලොක් එක. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ලින්ක් එක ඔයගලන්ට කොහොමද මේක බ්ලොක් එක හදාගන්නේ කියලා. රෙද්දෙම ඇඳලා කපන්නත් පුළුවන්. ඉතින් හැමදාම ඇඳ ඇඳ ඉන්න බැරි හින්දා පහසුයි බ්ලොක් එක මේ විදිහට හදාගෙන ඝනකම එකක අලවලා තියාගත්තනම්. දැන් ඊළඟට තියෙන්නේ මෙන්න මේ කොටස කපා ගන්නත් පුළුවන් අපිට මෙතනින්. ඒවා හතරක් ඕනේ හින්දා අපි මෙතනින් හැම වෙලෙම මතක තියාගෙන රෙද්ද ටිකක් පිරිමහගෙන කරගන්න ඕනේනේ. දැන් මම මෙතන මාක් කරගන්නවා F කියලා. මතක් කරලා ඔබත් ඒ වැඩේ කරගන්න.
හරි දැන් ඔන්න මේකෙත් මේ විදිහට තියලා අපිට අඳින්න පුළුවන් මම ඩාට් එක කපලා අයින් කරලා තියනවා මොකද ඒක ලේසියි අපිට ඇඳ ගන්නකොට නැත්තම් ඊට පස්සේ වීල් හොයන්ඩයි ඒක පිටපත් කරගන්න කරදරයි දැන් මේක එකවරම මේ වැඩේ කරගන්න පුළුවන් කිසි කරදරයක් නැහැ මෙතනින් අපි ඇඳට කපනකොට මෙහුම් වාසිය ටිකක් තියලා තමයි මම කපන්නේ මම පෙන්නන්නම් කපනකොට මේ විදිහට ඇඳගත්තා කැපුවා හරි ලේසි වැඩේ අපිට දැන් හැට්ට මහන්න එච්චර අමාරු නැහැ මේ හැට්ටේ හරිම හැඩයි මම මහන්නේ මගේ හැට්ට මේ බ්ලොක් එකට හරිම හැඩයි මම හිතන්නේ ඔයාලත් මහලා උත්සාහ කරලා බලලා ඇති සැකයක් තියෙනවා නම් පොප්ලින් එක මහන්න පොප්ලින් එක ඉස්සලා මහලා ඉගෙනගෙන ඊට පස්සේ හොඳ රෙද්දක කපා ගන්න අඩුපාඩු තියෙනවා නම් එතකොට හදා ගන්න පුළුවන් කේකනගේ ඇඟවල් වෙනස්නේ අඩුපාඩු මොනව හරි තියෙනවා නම් ඒවා හදා ගන්න පුළුවන්. ඔන්න බලා ගන්න මෙතනින් මම චුට්ටක් ඉඩේ මෙහොන් වාසි ඉතුරු කරලා තමයි කපන්නේ මේ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක්. හරි. දැන් මම මෙතන කපා ගත්තේ අර පොඩි මෙහොන් වාසියක් තියලා මේ අපේ ඩාට් එකට. හරි. දැන් ඒකත් අයින් කරගත්තා ඊට පස්සේ අපි රෙද්ද හතරට නමලා කොටස් හතර කරගෙන අපි අත කපා ගනිමුකෝ අත කපා ගන්න ඕනේ දැන් මේ රෙද්ද දෙකට නමනකොට ඇතුලේ කෑල්ල සමහර විට ටිකක් මේ ගුලි වෙන්න ඉඩ තියෙනවා මේ ඇතුලේ ඒකට අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට අඩි රූල මේක ඇතුලට දාලා මේ විදිහට පොඩ්ඩක් තට්ටු කරලා ගන්න එතකොට මේ ඇතුලේ තියෙන පොට නැමිලා ගුලි වෙලා තිබිලා අපිට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. මං අත්දැකීමෙන් දන්නවා. ඔයගලටත් ඒක වෙයි. ඒ නිසා මේ හැම වෙලාවෙම මෙහෙම නැම්මට තියලා ගන්න කොටස් හතරකට එහෙම නමලා අඩි රෝල ටිකක් දාලා ඒක හදලා සකස් කරලා ගන්න. දැන් මේකත් අපිට ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. අත වෙනස් කරනවා නම් මේ මේකෙම මේක ඇඳගෙන ඊට පස්සේ ඔබට අවශ්‍ය විදිහට බෝරිච්චි අත එහෙම වෙනස් කර ගන්න පුළුවන්. මේ බ්ලොක් එකම තමයි අපි පාවිච්චි කරන්නේ බේසික් එක විදිහට ඊට පස්සේ අපිට අත වෙනස් කරගන්න පුළුවන්. මම මේ අතමයි යොදාගන්නේ ඒ නිසා මම මේ විදිහටම කපනවා. හරියට මහ ගත්තොත් මේක රැලි එන්නේ නැහැ. ලස්සන හැට්ටයක් තමයි අපිට ලැබෙන්නේ උරහිස් බහින්නේ නැහැ. හරි. දැන් මේකේ අපි මේ විදිහට මුදුන ලකුණු කරගන්න ඕන කට් මාක් එකක් දාලා ඊට පස්සේ අපේ අතේ ඉදිරිපස කොටස පොඩ්ඩක් ගැඹුරු කරලා තියෙනවා. අපි මෙන්න මේ විදිහට කතුරෙන් පොඩ්ඩක් මෙන්න මේ කර්ව් එක ළඟින් අඟල් භාගයක් විතර පහළට කරලා හාරලා කපා ගන්නවා. මෙන්න මේ විදිහට. ඉදිරිපස විතරක්. හරි. ඔන්න දැන් අපිට තියෙන්නේ මේ විදිහට හතරට නමලා වෙද්ද ඉදිරිපස යටම කොටසත් බ්‍රා කට් එකේ යට කොටස කපා ගන්න. දැන් ට්‍රිපල් කට්නේ කෑලි තුනක් තියෙනවා ඉස්සරහ. ඉතින් බොහොම හැඩයි මේ හැට්ටේ. ලයිනින් කරලා හරියට මැහුවොත් මේකට බ්‍රා එක නැතුව අඳින්න අපිට පුළුවන්කම තියෙනවා. ෆ්‍රන්ට් එක හැම වෙලෙම ෆ්‍රන්ට් එක ලකුණු කරගන්න. මොකද මේවා ඔක්කොම එක විදිහයි. අපිට හොයාගන්න බෑ මහන්න ගියාම තමයි ওই ගැටලු මතුවෙන්නේ. මොකද ඔයාලට අලුත් හින්දා අනිවාර්යෙන් මේවා ටිකක් කරගන්න. දැන් අපි කරේ ෆේසිම කපා ගන්න ඕනේ මේ බ්ලොක් එක තියලා කර මේ විදිහට ඇඳ ගන්නකොට මේ නැම්මට තියන්න ඕනේ පහල කෙළවර. එතකොට එක රවුමට අපිට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන නැම්මට ඊට පස්සේ අපි ටේප් එක අරගෙන අඟල් එකහම ආර ගානේ ලකුණු කරනවා. අඟල් එකහම ආරක් ඇති අපිට. ගොඩක් පළලට ගත්තාම කැතයි. එකහම ආරක් හොඳටම ඇති. මේක කපලා
වෙන් කරගමු. මේක අඳින්නත් පුළුවන්, අඳින්නේ නැතුව තිත්තිරි දිගේ කපාගෙන යන්නත් පුළුවන්. අත හුරු කරගන්න ඕනේ ඒවට. මෙහෙම වාසි තියන්නේ. හරි, දැන් ඔන්න එක වෙන් කරගත්තා. ඊළඟට අපිට කපා ගන්න ඕනේ ඉදිරිපසත් කරට කොටස් දෙකක් කපා ගන්න ඕනේ. ඒතර රෙද්ද දෙකට නමලා තියලා මේ විදිහට පේසිම කපා ගන්න කර ඇඳගමු. ඇඳගෙන ඒකටත් අපි අර වගේම එකහමාර ගානේ මැනලා මේ විදිහට තියාගෙන යන්න ඕනේ. අඟල් එකහමාර ගානේ. හරි, දැන් මේක අපිට අඳින්න ඕනේ නැහැ. ළඟ ළඟ ලකුණු කරගත්තාම ඇත්තටම අනවශ්‍ය කොටස් ඉවත් කරලා අපිට පුළුවන් කෙලින්ම මේ තිත්තිරි දිගේ කපාගෙන එන්න. අපි මේකත් කපලා ඉවරුනහම හැටි කපලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මහ ගන්න කොටස. මහන එක තමයි ඊළඟට අපි කරගන්න ඕනේ. ඉතාලම අඩු කාලයකින් මේක කරගන්න පුළුවන්. මේ බොහොම හිමින් කරන හින්දා මේ වෙලා වෙනවා. මොකද ඔබට පැහැදිලිව මේක කරලා දෙන්න ඕනේ හින්දා. ඇත්තටම ඉක්මනින් කපා ගත්තොත් අපිට පැයකට වඩා අඩු කාලෙකින් හැටි මහ ගන්න පුළුවන්. හදිස්සියකදී අපිට මහ ගන්න පුළුවන්නේ. හරි, ඉතින් ඉස්සෙල්ලාම අපි මේක දැන් මහන්න යනකොට කරන්නේ අපේ කර අල්ලගනිමු. ඉදිරිපස කර මේ විදිහට තියලා අඟල් කාලක් විතර තියලා අල්ලගෙන යමු. අපි මෙහොම වාසි අඟල් කාලක් විතර ඇති. පුට් එකේ අර ප්ලාස්ටික් කෑල්ල ගන්නට තිබ්බත් ඇති. ඒ ගන්නට තිබ්බම වරදින්නේ නැහැ. මහලා ඉවර වෙලා මෙන්න මේවෙන් අපි පොඩි කට්ස් දා ගන්න ඕනේ. නැත්නම් අපිට අනිත් පිට හරවන කොට ගැටලුයි. මේ අනිත් පසට හරවන කොට ගැටලුයි. හැම වෙලෙම මෙහෙම අල්ලපුවාම රවුම් කරක් නම් අනිවාර්යෙන් මේවා දා ගන්න ඕනේ. එහෙම දෙකේම අපි දා ගන්න ඕනේ. දෙකේම දා ගන්න. අපි බලන්නේ හැම වෙලෙම හැට්ටි කියන එක නීට් එකට තියෙන්න ඕනේ. කලබලයේ දඩි විඩිය වහන්න බෑ. නීට් එකට තියෙන කලබලේ මෙහුවත් උරු කෙනෙකුට මේ නීට්නස් එක තියෙන්න ඕනේ. මේ කොටස් ටික කරගන්න ඕනේ අපි. මේවා අනිවාර්යයි. ඊට පස්සේ අපි පිටිපස්සේ කරෙත් ෆේසින් එක අල්ලලෙමු. අර විදිහටම ෆේසින් එක තියලා වෙද්ද උඩින් හොඳ පිට පැත්තෙන් තියන්නේ. අපි හොඳ පිට පැත්තට ෆේසිම තියලා පටන් ගන්න මහන්න. ඒතර අනිත් පැත්ත හැරෙව්වම තමයි කන පිට පැත්තට යන්නේ. ෆුට් එකේ ගානට තියලා අපි මහගෙන යමු. මේ විදිහට වටරවමම මහගෙන ගිහිලා ඒකෙත් අපි කට්ස් දාන්න ඕනේ. නැත්තම් අනිත් පැත්ත හරවනකොට කැතයි. ඒකෙත් අර වගේම අපි කට්ස් ටික දානවා. මේ හැම පියවරක්ම හිමීට පැහැදිලිව කියලා දෙන්නේ ඔබට හැට්ටයක් මහන්න ගියාම ඇතිවන ගැටලු වලින් ඔබ මුදවා ගන්න. හරි, ඔන්න දැන් අපි එකක් කරලා ඉවරයි. ඊට පස්සේ අපි අතේ මහ ගන්න ඕනනේ. අතේ මහන්න කලින් මේ වාටිය දෙකට නමලා අතේ මහන්න කලින් කරන්න වැඩක් තියෙනවා. මේක දිග ඇරලා දැන් අපි හොඳ පිට පැත්තට දිග ඇරලා මේ ෆේසිමේ ඇතුල් පැත්තෙන් ධාරෙන් අපි මෙහුමක් ගහගෙන යන්න ඕනේ. දැන් මෙහෙම තියෙනකොට
මේ බලන්න එක ගානට තියලා අපි මෙන්න මෙහෙම තියා ගන්න ඕන මූට්ටු කරන්න. මේ බලන්න මේක දිගෑරලා තමයි මූට්ටු කරන්නේ. කර මූට්ටු කරනකොට මේ දෙක දිගෑරලා තමයි මූට්ටු කරන්නේ. අපි කර මූට්ටු කරගමු. උර හිසේ මූට්ටු කරගමු පිටිපස පළුවට. නැත්තම් කර මැද්දෙන් හැට්ටේ හැම වෙලේම අර කොටසක් පණිනවා. හරි කැතයි. මෙතනින් තියෙන ගානට ගැහුවට අපි කර පැත්තෙන් අඟලක් විතර අඩු කරලා අඟලක් විතර පහත් කරලා තමයි මෙහොම ගහගන්නේ. අත්කට පැත්තෙන් අපි තියපු ප්‍රමාණයම තියලා උරහිස පැත්තට, ඒ කියන්නේ කර පැත්තට එනකොට අඟලක් විතර මේක පහත් කරලා අපි ඇහි මිම්මට පහත් කරලා මහ ගන්න ඕනේ. නැත්තම් උරහිස බහිනවා. ඉතින් ඒවා විශේෂ දේවල්. ඒවා අපි කරගන්න ඕනේ. කියලා දෙන්නෙත් නැහැ සමහරු. ඉතින් මේක හොඳට දැන් මේක තිබ්බම කර මහ ගන්නකොට අපිට කොහෙවත් එළියට පනින කෑලි කැතට පේන්නේ නැහැ. හැට්ටෙන් දාම පින් ගහගෙන දඟලන්න ඕනේ. අපි ඇහිමාරට මේක තියාගමු. අත තද කරලා තියාගෙන තේවට අනවශ්‍ය කාලයක නේ. ඔබට නුහුරු නම් මේකට නූලක් ඇදලා හරි පින් එකක් ගහලා හරි රඳව ගන්න. ඉතින් එච්චර ලොකු දෙයක් නෙවෙයි මේ කල්ලගෙන මහ ගන්න එක. එතකොට කර පැත්තෙන් හැම වෙලෙම කර නෙවෙයි මේ කරේ හැඩේ පැත්තෙන්, ගෙල පැත්තෙන්, කර පැත්තෙන් හැම වෙලේම අඟලක්කින් පටන් අඟලක් වෙන්න ඉතුරු කරලා ඇදේට තමයි අපි කර මහන්නේ. මේ උරහිස මූට්ටු කරන්නේ අත්කට පැත්තට වෙනකොට අඩු වෙන්නත් වැඩියෙන් අල්ලන්න ඕනේ අඟලක් විතර අර පැත්තෙන්. ඊට පස්සේ දැන් මේ කර මෙහෙම මහගත්තාම නමලා අපිට අර මේ මූට්ටුව පේන්නේ නැහැ. ලස්සනට තියෙනවා හැට්ටේ ඇඳහම. මේ බලන්නකෝ මහ ගත්තාම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මෙහෙම නමන්න ලේසි වෙන්න දැන් මම ඔයගලන්ට පොඩි කියලා දෙන්නම් පොඩි දෙයක්. මේක දිග හරින්න දිග ඇරලා නමා ගන්න ලේසි මේ විදිහට තිබ්බහම. දැන් අපි මේක දිග ඇරලා මේ කර ෆේසිම දිග ඇරලා මේක ඇතුලේ අපි කට් මාක්ස් දාපුවා හැට්ටේ පැත්තට. අපි හැට්ටේ පැත්තට නමලා ෆේසිමේ අයිනෙන් ගහගෙන යන්න එළියට පේන්නේ නැති වෙන්න ෆේසිමේ අයිනෙන් මෙහුම් පාරක් ගහගෙන යන්න. ඒත් අපිට නමා ගන්න ලේසි. අර මූට්ටුවට එළියෙන් ෆේසිම පැත්තෙන්. ෆේසිම පැත්තෙන් මෙහුමක් ගහගෙන යන්න. දිගටම වටේටම අපේ කරේ. ඒතර ශක්තිමත් බවක් එනවා කරට. නැත්තම් ඕගොල්ලෝ නැමෙනකොට පිටමැදින් පැලෙනවා කර. එහෙම ප්‍රැටලුත් එනවනේ නේද? එතකොට එහෙම වෙන්නේ නැහැ. හොඳට මේක ශක්තිමත් කරගෙන දිගටම මේ විදිහට කර වටටම මහගෙන යන්න. හිමින් සංගමයෙන් කරන්න. මේ හිතට මෙතනින් නමන්න ලේසි. මේ බලන්න එළියට මෙහුම් පාර පේන්නේ නැහැ. සමහරු පේන්න මහනවා හරි කැතයි. එහෙම එපා. එක හිමින් සැරේ නමා ගන්න ඕනේ මේ විදිහට. එතකොට හරිම ඇතුළට තමයි මෙහුම තියෙන්නේ. ඇතුල් පැත්තට තමයි මෙහෙම තින්නුනේ. මෙතනින් නමා ගන්නත් ඕනේ. දැන් අපිට මහනකොට අතේ මහනකොට ඒ නමා ගන්නත් අපිට වැඩි වෙහෙසක් නැති වෙන්න ඒ අයිනෙනුත් අපි අඟල් කාලක් විතර තියලා ගහගෙන යන් වටම මෙහෙම ඒ අයිනෙනුත් ගහගෙන යන්. එතකොට ඔන්න අපිට ලේසි ඒක දිගේ නමාගෙන යන්න පුළුවන්. අඩු කාලය ඉතුරු කරගන්න පුළුවන් අපිට. මේක මහගන්න කෙච්චර දෙයක් නෙමෙයි. ඇට්ටයක් විතර හොදනවා ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට මෙහොමක් ගහන දිගටම ගහගෙන යන. දැන් ඊට පස්සේ අපි කරන්නේ මේක අතේ මහ ගන්න ඕනේ. නූල පේන්නේ නැති වෙන්න එළියට ලස්සනට දෙපිට දෙපොට දාලා මහනවා නම් හොඳයි. මොකද හැට්ටේ ගොඩක් කල් අඳින්න ඕනේ නිසා. නූල එළියට පේන්නේ නැති වෙන්න ඉදි කටුව ඇතුලෙන් දාලා එළියට අරගෙන අර මෙහොමක් දාලා මහගෙන අපි යන්න ඕනේ. ඊළඟට අතත් අතෙත් වාටිය නමලා මහ ගන්න. අතෙත් වාටිය නමලා අතේ මහ ගන්නේ. මෙෂින් එකේ මහන්න එපා. කැතයි. එතකොට අතත් නමලා අපේ නැම්මෙන් නමලා ඒ නැවතත් දෙකට නමලා මෙෂින් එකේ මහන්න එපා. අතේ අත් දෙක මහගන්න වාටිය. අතේ වාටියත් මහගන්න හොඳට. මේක දිගටම අතේ මෙෂින් එකේ මහන්න එපා. එතකොට කැතයි. හරි. දැන් මේ තියෙන මම මහගත්තු එක එළියට කිසි දෙයක් නැහැ. චූටි මෙහුම්මක් තියෙන්නේ. වෙද්දේ පාටින්ම නූල ගන්න
ලා පාට වල් එහෙම ගන්න එපා. හැට රෙදි කෑල්ලක් ගන්නකොට නූලත් අරගන්න අමතක කරන්න එපා. ඒ පාටින්ම හොඳට බලලා ගන්න මේ. තියෙන මම මහපු එක. මේ බලන්න එළියට නූල් කෑලි පැනලා එහෙම නැහැ. නීට් එකට පිළිවෙලට තියෙන. ඊට පස්සේ දැන් අපි ඉදිරිපස පළු ටික අල්ලගමු. ඉතිරි පළුවට ඉතුරු කෑලි දෙක අල්ල ගන්න ඕනේ. ඊට කලින් මේ ඩාට් එක මහ ගන්න ඕනේ. මෙන්න මේ පළු දෙක තියෙනවා නොපිට පැත්තේ. අපි මේ ඩාට් දෙක මූට්ටු කර ගන්න ඕනේ. ඩාට් දෙක අල්ල ගන්න. ඉතින් කරදරයක් නැහැ මේක නෙමුවා. මෙහෙම නෙමුවා. අපේ ඉර තියෙනවා. එක දිගේ මහගෙන යන්න විතරයි තියෙන්නේ. අපි චූටි මැහුම් වාසියක් තිබ්බනේ. හරි. දැන් මේකෙන් මහගෙන යන්න. බර්සකියක් තියෙනවා මේක ශක්තිමත් මදි කියලා. දෙපාරක් මැහුම් දෙකක් ගැහුවත් කමක් නැහැ. අපි දෙකේම මේ විදිහට මහගමු. ඊට පස්සේ අපි මේක අල්ල ගන්න ඕනේ ඉදිරිපස ඉතුරු කොටසට. හොඳ පිට තියලා හොඳ පිට හරවල අපි දැන් මේක අල්ල ගන්න යන්නේ අර ඉදිරිපස කොටසට. මේක හරියට බ්ලොක් එක හදලා කප් මේක හරියට කපා ගත්තොත් හරියටම ගානට වෙනවා. පොඩ්ඩක්වත් එහෙම එහෙ වෙන්නේ නැහැ. ලස්සන්ට තියලා අල්ල ගන්න පුළුවන්තර අඟල් භාගේ තියලා අල්ලගෙන යන්න විතරයි තියෙන්නේ. ගානටම තියලා මහගෙන යන්න. ඔබ හරියට රෙද්ද කපා ගත්තොත් හරියට මේ විදිහට තියාගත්තොත් සම්පාත කරලා එකින් එක වරදින්නේ නැහැ. එහෙම එහෙ වෙන්නේ නැහැ. අපි ඔක්කොම එක ගානටනේ කපාගෙන තියෙන්නේ. ගානටම මේක මැහෙනවා. එතකොට කොහෙන්වත් එළියට පැනලා එහෙම තියෙන්නේ නැහැ. මොනේ එක කොටස අල්ලගත්ත අපි. මේ විදිහට කොටස් දෙකම අල්ලගන්න. ඊට පස්සේ මේ පහළම කොටස් දෙක අපි අල්ල ගන්න යන්නේ. ඒක යටම වාටි අපිට ඕනේ නම් මහන අනිත් පැත්ත හරවල ගන්නත් පුළුවන්. පස්සේ මහන්නත් පුළුවන්. මම ඒක පස්සේ අතුරට නමලා මහනවා. යටම වාටි දෙක මූට්ටු කරලා අනිත් පැත්ත හරවල ගන්නත් පුළුවන්. නැත්නම් අතුරට පොඩ්ඩක් ධාරයක් නමලා පස්සේ මහ ගන්නත් පුළුවන්. දැන් ඒකත් අපි මේ විදිහට තියලා මේ හොඳ පිට තියලා අල්ලගෙන යනවා. අපිට හුරු පැත්තකට තියලා අල්ලගෙන යන්න පුළුවන් හරියටම තියලා. දැන් ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒක කොටස් අල්ලගත්තට පස්සේ අපි මේ අත මහන්න ඕනේ. අතේ මුදුන මුදුනටම තියලා මෙහෙම ගෙනියලා එහා කොනට තියලා කොනේ ඉඳන් පටන් ගන්න. වරදින්නේ නැහැ ඔබට හරියට ගානටම එනවා. අපි බ්ලොක් එක හරියට හදාගෙන තියෙන්නේ ඒ නිසා. දැන් අත මෙහෙම අල්ලගෙන යන්න වටේට. පහසුයි. මූට්ටු කරලා ඉවරලා අත අල්ලන්න ගියොත් ඔබට අපහසුයි. ඉතින් අපි මේ විදිහට ඉස්සලා අත අල්ලගෙන පස්සේ අංශය මූට්ටු කරමු. අතයි ඔක්කොම එකවර මූට්ටු කරමු. ඔන්න දැන් අපිට මේ විදිහට තියෙනවා ගැටලුවක් නැහැ. අපේ අත මේ විදිහට අල්ලගෙන යන්න තියෙන අංශය සම්පූර්ණයෙන් මේ විදිහට කරගන්න පුළුවන්. ඊට කලින් අපි මේ ඉදිරිපස කොටස ඉදිරිපසර මේ පහළම කොටසේ යට චූටිට දාර දෙකක් නමල ඇතුළට ඒක මහගෙන ඉන්න ඕනේ. ඒ වගේම පිටේ පිට කොටසේ වාටියත් අපිට අවශ්‍ය ප්‍රමාණයට නමල අතේ මහ ගන්න ඕනේ. ඒක කරගෙන ඉවර වෙලා තමයි අංශ මූට්ටු කරගන්න ඕනේ. එතකොට ලේසි මේ විදිහට පොඩි ධාරයක් ඇතුළට නමලා පුංචි ධාරයක් ඇතුළට නමලා මහගන්න. එතරම් වීඩියෝස් ගොඩක් දික් වෙන හින්දා තමයි මම මහන ක්‍රමය කියලා දුන්නේ නැත්තේ. නමුත් දැන් මම හිතුවා ඔබට මහන ක්‍රමෙත් කියලා දෙන එක හොඳයි. මොකද අලුත් අය ඉන්නව සමහර අය මොනවත් දන්නේම නැති මොනවත්ම දන්නේ නැති කෙනෙකුට වුණත් මේ මැහුම්
මගෙන් අහගෙන බලාගෙන බ්ලොග් එකක් හදාගන්න පුළුවන්. නමුත් මහානකොට පොඩි පොඩි ගැටලු තියෙනවා. එකක් දෙකක් මහානකොට ඊට පස්සේ ඔබ ඒකට හුරු වෙනවා. දැන් මේ විදිහට තියලා මේ ධාරේ අපි මහගමු. මගේ මේ මෙහොම් ක්‍රම ටික පොඩි ළමයෙකුට උනත් ඉගෙනගෙන මහගන්න පුළුවන්. තමන්ගේ යුනිෆෝම් එක මහන දරුවෝ ඉන්නවා. මේ විදිහට අරගෙන දැන් ඔන්න අපි අවසානයේදී අංශය මූට්ටු කරගෙන යන්න පුළුවන්. අතේ මූට්ටු කර අතේ අංශය. ඊට පස්සේ කෙළවරට ආවට පස්සේ පොඩ්ඩක් හරව ගන්න මේ විදිහට. මේ හැඩේ ගන්න ඕනේ හින්දා ඊට පස්සේ පහළට මහගෙන යන්න. ඊට පස්සේ අංශයේ පොඩි පොඩි එහෙට මෙහෙට වෙච්ච කඩතුළු කැලි කපලා දාලා අපිට ඕනනම් ඕවර්ලොක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සිග්සැග් කරගන්නත් පුළුවන්. අවසානයේ මෙතන හොඳට ශක්තිමත්ව බැක් ගහලා බැක් එකට දාලා ගහලා මේ වගේ ශක්තිමත්ව මහගන්න. හරි. දැන් ගුණ අපේ හැට මහලා ඉවරයි. දැන් තියෙන ඉදිරිපසට පටි දෙක අල්ලලා අක්ටි කල්ල ගන්න විතරයි. බලන්න කොච්චර අඩු කාලෙකින්ද මම මේ මහගත්තේ කියලා. ඉතින් ඉතාම අඩු කාලෙකින් අපිට පුළුවන් මහලා ඉවර කරගන්න. පණු දෙකට ඕන විදිහට පටි දෙක අල්ලගෙන හක්ස් දාගෙන අවසන් කරමු.